ගෙවුණු ලෝක ඉතිහාසයේ තුල බරපතලම දුෂ්කරම කාලවක වානුව 1950 දශකයේ ලෙසයි සඳහන් වන්නේ විශේෂයෙන් ලෝකේ පුරා ඇති වූ ආහාර හිඟය නිසා සියලු රජයන් බරපතල අර්බුදයන්ට එදා මුහුණ දුන්නා එදා ලෝකයේ සමහර ආණ්ඩු ආහාර අර්බුදයේ පදනම් කරගෙන බිඳ වැටුණා 1953 දී අපේ රටේ මුදල් ඇමතිවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධනයි එදා ඔහුට 725ට තිබූ හාල් සේරුව 775ක් කරන්ට සිද්ධ වුණා. බොහෝ භාණ්ඩ මිල ඔහුගේ අයවැයෙන් වැඩි වුණා. එදා රජයේ බිඳ වැටෙන්න භාණ්ඩ මිල ප්‍රධාන ලෙස බලපෑවා. 1953 න් පසු අපේ රට මුහුණ දෙන නරකම කාලවක වානුවයි මේ. විශේෂයෙන් සමස්ත ලෝකයේම ආර්ථික අර්බුදයක ගිලී පවතිනවා. ලෝක බලවතා වන ඇමරිකාවෙත් උද්දමනය අවුරුදු 30කට පසු ඉහළම අගයකට ඇවිත් ලෝක ඉන්ධන මිල දිනපතා ඉහළ යනවා කොවිඩ් වසංගතය නිසා ලෝකේ පුරාම ආහාර සැපියුම් බිඳ වැටි ආහාර මිලද අහස උසට ගිහින් මෙවන විට අපේ රට බරපතල ඩොලර් අර්බුදයක පසුවනවා අපට ඩොලර් ලැබුණු සංචාරක කර්මාන්තේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තේ කර්මාන්තේ ආදීහි බරපතල බිඳ වැටීමක්ද ඇති වුණා යාතරට පොහොර අර්බුදයක් එක් වුණා. ලෝකේ ණය ලබා ගන්න එකත් මේ අර්බුද හමුවේ ලේසි නැහැ. මොනවා කළත් අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුදල් වෙන් කරන්නම ඕනේ. ගත්ත ණයවලට පොලිය ගෙවන්නත් අවශ්‍යයි. මෙවන් අති දුෂ්කර අවස්ථාවකයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ පළමු අයවැය ඉදිරිපත් වන්නේ. මීට දශකයකට පමණ පෙර අයවැයකින් ජනතාව බලාපොරොත්තු වුණේම භාණ්ඩ මිල ඉහළ පහළ යාම. එහෙත් අද අයවැයකින් භාණ්ඩ මිලෙහි කරන්න දෙයක් නැහැ. කොහොම අඩු වැඩි කළත් මාෆියාකාරීන් තමන්ට ඕන විදිහට මිල වෙනස් කරනවා. ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක්. මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබීම විශේෂත්වයක්. පොදු සේවාවට රුපියල් බිලියන 12.6ක් වෙන් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය බිලියන 6.6කින් අඩු කර තිබීමද මෙවර අයවැයේ විශේෂත්වයක්. මුදල් අමාත්‍යාංශයට මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ බිලියන 28ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ බිලියන 6ක පමණ අඩුවීමක් සිදුව ඇත්තේ ලෝක වසංගතයක් පවතින මොහොතකයි. තවද මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ බිලියන 1.1ක පමණ වැඩිවීමක් සිදුව තිබෙනවා. මෙවර අයවැයෙන් වැඩිම මුදල ලෙස ආරක්ෂාවට බිලියන 18ක් වෙන් කර තිබෙනවා. මහමාර්ග අමාත්‍යාංශයටද රුපියල් බිලියන 79.9ක අඩුවීමක් සිදුව තිබෙනවා. මේ අතර ලබන වසරට අයවැයෙන් මුදල් වෙන් කිරීමේදී ආරක්ෂාවට බිලියන 337ක්ද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 286.7ක්ද වෙන් කර තිබෙනවා. එමෙන්ම මහා මාර්ග අමාත්‍යාංශයට බිලියන 250.1ක්ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා බිලියන 127.7ක්ද වෙන් කර තිබෙනවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 153.5ක් වෙන් කර ඇති අතර මුදල් අමාත්‍යාංශයට බිලියන 185.9ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.